ඊළඟ ජනාධිපතිවරණය තීරණාත්මකයි. දැන් මේකේ බලතල ගැන ඒ වගේ මේකේ තියෙන යම්ම කාරණා ගැන නොඑක් වාද විවාද මේ දවස්වල සිද්ධ වෙනවා. සමහරු කියනවා මේක 19න් අර කයින් කරලා 18න් මේක අයින් කරලා විවිධ තර්ක විතර්ක තියෙනවා. හැබැයි මේ මේකක් තිබුණත් බලන්න මේ ජනාධිපතිවරණයට තියෙන උනන්දුව ජනාධිපතිවරණයට තියෙන උනන්දුව ඇයි? මෙහෙ බී කරන්න හදන්නේ රටේ රාජ්‍ය නායකයා. මේ බිහි කරන්න හදන්නේ රටේ ජාතික නායකයා. ඒ නිසා ඔහුට තිබෙනවා අනපනත් වලින් නැති වුණත්, විවස්ථාවෙන් නැති වුණත් ජනතාව වෙනුවෙන් ජාතික වගකීමක් කරන්න. ඒ වගකීම තමයි ජනතාව දුන්නු න්‍යාය පත්‍රයේ හරියාකාරව ඉෂ්ට කරන්න. ඒ න්‍යාය පත්‍රයට අනුව වැඩ කරන්න. ඒ වගේම ජනතාවගේ අපේක්ෂාවන් වලට ක්‍රියා කරන්න තියෙන වගකීම ඔහුට බැහැර වෙන්න බෑ. ඒ නිසයි මේ ලොකු උනන්දුවක් තිබෙන්නේ. මම හිතනවා අද අපි හරියම කනගාටු වෙන්න ඕනේ. අපි අපිට තියෙන වගකීම ඉෂ්ට වුණාද නැද්ද කියලා අපව හිතලා බලනකොට කනගාටු වෙන්න ඕනේ. මොකද්ද කනගාටු? බලන්න රටේ රාජ්‍ය නායකයා ජනාධිපතිවරයා අගමැතිවරයා මැති ඇමතිවරු මේ හැමෝටම දේශපාලන බලයක් ලැබිලා තිබෙනවා. මේ බලය ලැබුණාම වැඩ කරන්න ඕන තමන් කල්පනා කරලා පමණක්ද? නෑ, ඒ හැම එකනාටම තිබෙනවා විවස්ථානුකූල වගකීමක්. මොකක්ද විවස්ථානුකූල වගකීම? හැම එකනාම පත් වෙනකොට දිවුරුම් දෙනවා අපි මේ විවස්ථාව ආරක්ෂා කරන පමණක් මේ අනුව වැඩ කරනවායි කියලා. ඇමතිවරයෙක් දිවුරුම් දෙනකොට ඌට ගැසට් පත්‍රයක් අතට දෙනවා. ගැසට් එකේ තියෙනවා තමන්ට කරන්න ඕන රාජකාරිය ගැන. අගමැතිවරයාට වෙනම වැඩ කොටසක් තියෙනවා. ජනාධිපතිවරයාට තව කොටසක් තියෙනවා. අද එක්කෙනෙක්වත් හරියාකාරව තමන්ගේ නිසි වගකීම විවස්ථානුකූල වගකීම ඉෂ්ට වෙනවද කියලා බලන්න. එක්කෙනෙක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉතින් මිනිස්සු බනින එක සාධාරණයි. මිනිස්සු විවේචනය කරන එකත් සාධාරණයි. ඇයි? අද අපි රටේ මූණ දෙන දැවැන්තම අර්බුද දිහා බලපුවම මේ අර්බුදයෙන් ගොඩ එන්න නම් මීට වඩා වෙනස් විදිහකට හිතන්න ඕන කියන තැනකට ජනතාව ඇවිල්ලා තිබෙනවා. මිත්‍රවරුනි, මගේ විශ්වාසය නම් ඊළඟ නායකයා ඇත්තටම බිහි කර ගැනීම සඳහා මිනිස්සු කල්පනා කරන දෙයක් දැන් තියෙනවා කියලා මට පේනවා. වෙන කාලවල නම් පාර්ලිමේන්තු මැතිවරණයක් ජනාධිපතිවරණයක් ආපුවම වේදිකාවල කතා කරන්නේ ඡන්ද පොරොන්දු, මැතිවරණ ප්‍රකාශන. මේවායි නොයෙක් දේවල් තියෙනවා. නොයෙක් දේවල් මේ මැතිවරණ ප්‍රකාශනවල තියෙනවා. හැබැයි මේ මැතිවරණ ප්‍රකාශන නිකම්ම නිකම් කතන්දර පොත් ටිකක් විතරයි. අවසානයේදී මේකෙන් එකක් දෙකක්වත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඒ ඔක්කොම පැත්තකින් තියලා වෙන මාර්ගයක ගමන් කරනවා. හැබැයි ඒවට රැවටිලා ඡන්ද දීපු යෝගිය එන්න එන්න අඩුවෙමින් තියෙනවායි කියලා පැහැදිලි. ඊළඟ ජනාධිපතිවරණය කල්පනා කරන ප්‍රධානම දේ මට හිතෙන්නේ පිට ඉඳලා බලන් ඉන්නකොට වෙන මොකක්වත් නෙවෙයි. අපිව රකින්නේ කවුද? අපිව ආරක්ෂා කරන්නේ කවුද? අපිව රැක බලාගන්නේ කවුද කියන තැනකටයි යන්නේ. එකෙන් අදහස් කරන්නේ වෙනදාට වඩා වෙනස් විදිහට කල්පනා කරන මිනිස්සු ප්‍රමාණයක් දැන් නිර්මාණය වෙනවා. මොකද එන්නේ ජනාධිපතිවරණය දේශ පහසු නෑ. මොනවා කතා කරත් 165ක් නැත්නම් 150 ගන්න ඒ තරම් දුර යන්න ඕනේ. ප්‍රධාන දේශපාලන පක්ෂවල සම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට තනියම ජනාධිපතිවරණයක් දිනන්න බැරි තත්ත්වයකට වැටිලා.